14කට උඩදී යුද්ධය නිමා කරපු අපේ රණවිරුව අද මම හිතන මුළු ජාතියටම අමතක වෙලා තියෙනවා. රාජ්‍ය උත්සවයක් විදිහට අද සමරන්නේ ආණ්ඩුවෙන් විතරයි. ජනතාව අද මම හිතන්නේ කිසිම කෙනෙක් කොල්තෙල් පහනක්වත් දැල්වලා ඒ රණවිරුවන්ගේ මියගිය රණ වෙනුවන් වෙනුවෙන් කිසිම උපහාරයක් දක්වලා නැහැ. ඒ තත්ත්වයට අද සමාජය පත් කරලා තියෙනවා. අරගලයක් ඇති කරලා අරගලයෙන් ජනතාවගේ හිතේ තිබුණ මේ අදහස් රට ජාතිය වෙනුවෙන් තිබිච්ච මතවාද මේ සියලු දෙයක්ම පැත්තකට විසික් කරලා අද හැම දෙනාම තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි අද අපි සුළු පිරිසක් හරි මෙතනට එක්කව් වෙලා රට ජාතිය ආගම වෙනුවෙන් ක්‍රිස්මස් ලේ ඇස් තමන්ගේ දරුවන් තමන්ගේ බිරිඳවරු තමන්ගේ මුළු ජීවිතෙම පරිත්‍යාග කරපේ රණවන් රණවිරුවන් සිහි කිරීම සඳහා මෙතනට පැමිණියේ. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ ඊයේ බොරැල්ල ප්‍රදේශයේ රාසමාණික්කම් මන්ත්‍රීවරයා සූදානම් කරලා තිබ්බ ඒ උත්සවය ඇත්ත වශයෙන්ම කියනවනේ උත්සවය සඳහා අපි තමයි සහභාගී වුණේ. අපි තමයි මේ උත්සවය නැවැත්වීම සඳහා විරෝධතාවය ප්‍රකාශ කරේ. මොකද රාසමාණික්කම් මන්ත්‍රීවරයා ඒ වෙලාවේ කරේ උත්සවයක් නෙමෙයි. මොකද අපි වේලාසින් ඉඳන් මෙතන බලන් හිටියා පාදර්ලා, ඒ කියන්නේ පියතුමන්ලා පස් දෙනෙක් බොරැල්ල කනත්ත ඇතුළට ගිහිල්ලා බොරැල්ල කනත්ත ඇතුළේ ඉඳලා සාමාන්‍ය මේ වෙල්ල මුල්ලි වයික්කාල් වල මැරිච්ච ඒ දෙමළ ජනයා සිහි කරන මුවාවෙන් පාර්ට එනවා. ඒගොල්ලන්ගේ දේශපාලන මාධ්‍ය නඩය එක්කව් වෙලා මේක චිත්‍රපටයක් විදිහට රූගත කරලා ඊළඟ ජිනීවා සාක්ෂ්‍ය වෙන විදිහට තමයි මේක ලෑස්ති කරේ. අපි බලන් හිටියා මේක මොකද්ද වෙන්නේ කියලා. මම තමයි ඉස්සලාම ওই මැදට ගිහිල්ලා ඒ ඉතිහ සංවිධායකින්ගෙන් ඇහුවේ මොකද්ද මෙතන කරන දේ කියලා. එතකොට එතන ඒගොල්ලෝ මාව අඳුරගත්තේ නැහැ. ඒගොල්ලෝ මට ප්‍රකාශ කරේ මෙතන අපි වෙල්ල මුල්ලි වයික්කාල් මිය ගිය රණවිරුව සිහි කරන්න කියලා. රණවිරුව සිහි කරනවා කියන්නේ LTT තස්තවාදී. අපි ජාතික සංවිධානයක් විදිහට කියනවා දකුණේ දේශපාලනය කරාට ජාතිවාදයේ වපුරන්න ආගම්වාදයේ වපුරන්න මේ රටේ සාමයට බාධා වෙන ආයෙත් කිසිම දෙයක් මේ දකුණේ හැව උතුරේ රටේ කරන්න යන්න එපා. මොකද එයින් බැටකන්නේ අපේ ජනතාව. ඔය රාසමානික්ලන්ලා යාපනයේ ගිහිල්ලා දකුණේ මිනිස්සුන්ගේ ගුණ දොස් කියලා දෙමළ ජනතාව කුලප්පු කරලා ඒ මිනිස්සුන්ගේ මනස වෙනස් කරලා අපුව යක්කු වීර පෙන්නලා තියෙන්නේ. ඒයි ජවනිකාවත් තමයි ඊයේ රූගත කරේ බොරැල්ල කනත්ත ඉස්සරහා පිට. එතන මොකද බොරැල්ල කනත්තේ කිසිම තැනක තිබ්බේ නැහැ. වෙල්ල මුල්ලි වයික්කාල් වල කිසි කෙනෙක්ගේ භූමි දානය කරපු තැනක් මම දැක්කා. ක්‍රිස්තියානි ආදානාගාරයේ යාපැති තිබ්බ පුරුෂ ටික ඔක්කොම ඒ ටික ෆොටෝ ගාලා ඒ ටික ඔක්කොම එකට කරලා එක නාට්‍යයක් හදලා ඊළඟට ජිනීවා වල ඊළඟ සාක්ෂි විදිහට තමයි මේගොල්ලෝ ඔක්කොම රැස් කරේ. ඒ නිසා අපි කියනවා රාසමානික්‍ර මන්ත්‍රීතුමාට ආයෙත් ඔය වගේ ජාතිවාදී දේවල් විතරක් මේ ලංකාවේ කිසිතැනම කරන්න තියන්න එපා. ඒ සඳහා අපිට කරන්න පුළුවන් සම්පූර්ණ මැදිවත් වීම අපි කරනවා කියලා.